Salmal Yaya. ගිම්හානියක අපිට හැමදාම දැනෙන්නේ වස්සානයක්. වස්සානයක ගිම්හානිය පැමිණෙන බව වස්සානේ කවි ගී ගයා තුටුවන අපි දැන සිටිය යුතුයි. ආදරෙන් ජීවිතය කියාදෙන සල්මල් යාය. සල්මල් යාය. අපේ රටේ සමහර වේදිකා නාට්‍ය වළංගුවන්නේ සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සම්මාන ගන්නකම් විතරයි. මොකද ඊට පස්සේ ඇගේ ප්‍රභූ මාධ්‍ය වෙන්නේ රූපවාහිනී එහෙම නැත්තම් සිනමා. නමුත් ඇයට නම් එහෙම නෙමෙයි. එදා 1996 අවුරුද්දේ මගුල් කෑම ළමා වේදිකා නාට්‍යයෙන් පැමිණි ඇය අද දවස වෙනකොට ඔබේත් මගේත් අපේත් හිත දිනාකට හමාරයි. එවෙනින් කවුරුත් දෙමේ අපේ ජයනි සේනානායක. ජයනි, දැන් ඔබ වේදිකාවෙන් පටන් අරගෙන සිනමාව, රූපවාහිනිය මේ හැම මාධ්‍යයක් කරාම අපේ ජීවිතවලට සමීප වෙලා තිබෙනවා. මේ මොකද්ද රංගන පෞරුෂය කියන්නේ? ඒක මෙහෙම මේ වචන කීපෙන් කියන්න අමාරුයි. ඒක ලොකු විග්‍රහයක් කරන්න ඕන එකක්, රංගන පෞරුෂය කියන එක. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම් ඉදිරිල්ල අක්කා. මේ මෑතකදී මම බැලුවා අලුත් පිරිසක් එක්ක පරණ වේදිකා නාට්‍යයක් කරා. ඒ වේදිකා නාට්‍යය මුලින් මම රඟපාපු එකක්, මම ඇතුළු විශාල පිරිසක්. හැබැයි මං අලුතින් බලනකොට ඔවුන්ගේ රංගනයන්වල අවුලක් තිබුණේ නෑ අපිට. ඒ රංගනේ රස විඳින්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ වේදිකාව උඩ ඉන්නකොට ඒ චරිත අපිට දැනෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අන්න ඒ දැනෙන්නේ නැතිකම තමයි මම හිතන්නේ රංග පෞෂ්‍ය අහිමි කියන එක. ඒ කියන්නේ නළුවෙක්ට වේදිකාවක් උඩ, එහෙම නැත්නම් කැමරාවක් ඉස්සරහා නළුවෙක් නළුවා නිලිය කියන කෙනා නිකන් හිටගත්තත් දැනෙන්න ඕනේ ප්‍රේක්ෂකයාට. අන්න ඒක තමයි රංග පෞෂ්‍ය කියන්නේ. ඕක කොහොමද විස්තර කරන්නේ? ඇත්තට මේක විස්තර කරන්න බෑ. ඒක નિરાයාස ගුණයෙන් එන දෙයක් විය යුතුයි, රංග පෞෂ්‍ය කියන එක. හැබැයි තමන් තුළ එහෙම පෞෂ්‍යක් නැත්නම් ඒක වඩව ගන්නත්, ඒක ඇති කර ගන්නත් සතත අභ්‍යාසය කියන එක ඉවහල් වෙනවා සහ වැදගත් වෙනවා. ඒක ටිකක් අසීරු. ඒකයි මම කියන්නේ නිරන්තර අභ්‍යාස කරන්න ඕනේ, නිරන්තර හිතන්න ඕනේ, ශරීරය වෙහෙසවන්න ඕනේ, මොළය වෙහෙසවන්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ කාලය. ඒ සියලු දේවල් එක තමයි ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මම මේ පටන් ගත්තේ 96 අන්තිම කාලේ වගේ, 96 අවුරුද්දේ. මේ වෙනකම්ම මම වේදිකාවවත් අනිත් කිසිම මාධ්‍යයක් මං අත්හැරියේ නෑ. හැම මොහොතෙම මං අල්ලගෙන ඉන්නවා. සහ මම කොයි වෙලාවකවත් ජයනිගෙන් ඒ නිලිය කියන කෙනාව අත්හැරියෙත් නෑ. ජයනි සේනානායකත් ඉන්නවා, ඈ ඇතුලේ තියෙන නිලියත් මං බොහොම තදට අල්ලන් ඉන්නවා. මං හිතනවා ඒක නිසා මට පුළුවන් වෙලා තියෙනවා එදා ඉඳලා අද වෙනකම්ම එක හා සමානව ගමනක් එන්න. හොඳයි, දැන් ඔබ දැන් සිනමාව, ටෙලිවිෂනය, වේදිකාව තුනෙන්ම තමන්ගේ නිරූපණයන් ඉදිරිපත් කරන රංගන ශිල්පිනිය. සමහර වෙලාවට අපි දකිනවා ඩයලොග්ස් ටිකක් කියලා ඉවර වෙලා ඊට පස්සේ අධ්‍යක්ෂතුමා කියන විදිහට ඒ දේ කරාට පස්සේ කට් කිව්වහම ඔක්කොම හරි ඉවරයි. එහෙම ඔක්කොම හරිද? නෑ, දැන් ඒකම තමයි වර්තමානයේ වෙනකොට ප්‍රේක්ෂකයෝ ටෙලිවිෂන් කියන එකෙන්, ටෙලිවිෂන් නාට්‍ය කියන එකෙන් ඈත් වෙලා ඉන්නේ මම හිතන්නේ. පහුගිය කාලේ එහෙම ලොකු රැල්ලක් ආවා, ටෙලිවිෂන් එකට ඇබ්බැහි වෙලා හිටියා. දැන් වෙනකොට තත්ත්වය තමයි ටෙලිවිෂන් එක මිනිස්සු ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි ඔය ඇක්ෂන් කට් නළු නිලියන් බිහිවීම. මං කියන්නේ හැමෝම එහෙමයි කියලා. හැබැයි බොහෝ දෙනෙක් එහෙම තමයි. ඒ කියන්නේ ගිරව් වගේ ඩයලොග්ස් ටික පාඩම් කරගන්නවා. ඒ ඩයලොග්ස් ටික මෙහෙම කියනවා. හැබැයි එහෙම නෙවෙයි රඟපානවා කියන්නේ. දැන් මම මේ මොහොත ඇතුලේ මම මේ කතා කරන ටික මට රඟපාන්න දුන්නොතින් මේ චුට්ට විතරක් නෙවෙයි මම හිතන්න ඕනේ. මම මෙතන ඉඳගන්න කලින් මම මොනවද කරේ? මම කොහොමද මේකට සූදානම් වුණේ? මම ගෙදරින් එනවා, ඇවිල්ලා මගේ කොණ්ඩේ හදාගන්නවා, මං මේකප් දාගන්නවා, එතන මං ඒ කතා කරන දේවල් ටික, ඊට පස්සේ මම මෙතනින් පස්සේ මොනවද කරන්නේ? ඒ ඔක්කොම මම ඔළුවේ තියාගෙන තමයි ඇවිල්ලා මෙතන කතා කරන්නේ. ඒ වගේම තමයි චරිතයක්, අපි චරිතයක ඒ මොහොත විතරක් නෙවෙයි.
ඒ මොහොත නිරූපණය කරන්න නම් මේ මොහොතට පෙර මම මොනවද කළේ මේ මොහොතින් පස්සේ මට මොනවද සිද්ධ වෙන්නේ ඒ ඒ ඒ ඒ දෙපැත්තම ඒ කොන් දෙකම හොඳට අධ්‍යයනය කරොත් තමයි මේ මොහොත හරියටම නිවැරදිව නිරූපණය කරන්න පුළුවන් මම හිතනවා ඒක ගොඩක් අය අත්හැරලා අත්හරිනවා එහෙම අත්හැරිය තැන මේ මොහොත ඇතුලේ දුන්න ඩයලොග්ස් ටික කිව්වා එච්චරයි සල්මල් යාය දැන් වේදිකාවේදී අධ්‍යයනයක් හරි අවශ්‍යයි කියලා අපි සාමාන්‍යයෙන් අහලා තිනා මොකද මේ කොනේ ඉඳන් අර එහා කොනේ ඉන්න එක්කලන්ට ඇහෙන්න කතා කරන්න ඕනේ ඒ හැඟීම් ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් ඔය ටෙලිවිෂන් එකට ආවහම සිනමාවට ආවම අර වැරදුනත් කට් කියලා දිතුම් පාරක් ගන්න ඕනේ හින්දා එහෙම දෙයක් නෑ කියලා හිතන. හරි ලෙහෙසියෙන් හිතනවා. මේ වේදිකාවේ අධ්‍යයනයේද අද ඔබව මෙතරම් දුර ගමනක් එක්කන් ආවේ? ඇත්ත. වේදිකාවේ අධ්‍යයනය තමයි මම සිනමාව සහ ටෙලි නාට්‍ය සහ මගේ හඬ කැවීම කියන ඒ සියලු මාධ්‍යන්වලට මම පාවිච්චි කරන්නේ මොකද වේදිකාවක මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි වේදිකාවේ රඟපානවට වඩා සිනමාව සහ ටෙලි නාට්‍ය කියන මාධ්‍ය කියන්නේ කැමරාවක් ඉස්සරහ රඟපාන එක චුට්ටක් අමාරුයි. ඒකට හේතුව තමයි මම දන්නේ මම කොච්චර සාධාරණද කියලා මගේ අත්දැකීම් සම්බන්ධයෙන් මම කතා කරන්නේ වේදිකා නාට්‍යයක අපි චරිතයක් මාස ගණනාවක් එකම චරිතය නැවත 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 පුහුණු වෙනවා. එකම චරිතය විවිධ කෝණයන් වලින් විවිධ මානයන් වලින් අත්දැක බලමින් අපි පුහුණු වෙනවා. හැබැයි අපිට චිත්‍රපටයක චරිතයක් හරි රූපවාහිනී නාට්‍යයක චරිතයක් හරි එහෙම පුහුණු වීමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි ෂණිකව ඒ චරිතය නිරූපණය කළ යුතුයි. ඒක අමාරුයි. මේ කවුරු හරි කියනවනම් කැමරාවක් ඉස්සරහ රඟපාන එක ලේසි කියලා. හැබැයි ඇක්ෂන් කට් කියන ටික ඇතුලේ විතරක් ඉන්න අයට ලේසි වෙයි. හැබැයි ගැඹුරින් ඉතා සියුම්ව චරිත නිරූපණය කරන භාව නිරූපණය කරන නළුවෙක්ට නිළියෙක්ට කැමරා විසිරා රඟපාන එක හරි අමාරුයි. මොකද දීර්ඝ පුහුණුවකින් පස්සේ නෙවෙයි එන්නේ. ඒ මොහොත ඇතුලේ ඒ සම්පූර්ණ කාර්යය සිද්ධ කළ යුත්තේ. එතකොට ෆේල් නොවී ඉන්නනම් තමන් ඉතාම සියුම්ව මේ විෂය දැනගන්නත් ඕනේ. මේ විෂය තාක්ෂණික විෂය දැනගන්නත් ඕනේ තමන්ගේ චරිතය මනාව අවබෝධ කරගෙන තියෙන්නත් ඕනේ ඒක ඊටාම මලකුණේ ඇයිනු මමට ජීවිතයට සුවඳ සල් එනමුදු සිපගන්නට තහනම් විලකුණේ පොඩ්ඩක් හැරලු දැන් ඔය මෙතෙක් වෙලා කිව්ව ඔය සතත අභ්‍යාසයේ අධ්‍යයනයේ හැම දෙයක්ම නිරූපණ ශිල්පීෙක්ට හෝ ශිල්පිනියකට වැදගත් වෙනවා. නමුත් අද දවසේ වේදිකාව දෙස බැලුවාම අනන්‍යතාව කියන ඒවා අපිට දැක බලා ගන්න නැහැනේ. දැන් ඔබ ඇතුළු කීප දෙනෙක්ගේ පමණයි පහුගිය කාලේ පුරාට අපේ නමක් ඇහුනේ මතකේ තියෙන්නේ. දැන් සමහර වේදිකා නාට්‍යවල සම්මාන ලබන අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් දෙස බැලුවාම සමහර වෙලාවට අපි අහලත් නැහැ අපි දැකලත් නැහැ අපි දන්නේ නැහැ මතක හිටින්නේ නැත්නේ මතකත් නැහැ ඒ ප්‍රධානම හේතුවක් තමයි දැන් මම හෝ මගේ කාලේ ආපු නළු නිළියෝ ගත්තොත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ වේදිකා නාට්‍ය ශිල්පීන් වෙන එක. එතනින් එහාට ඒගොල්ලන්ට මුකුත් අවශ්‍ය නැහැ. මට වුණත් තිබුණේ වේදිකා නාට්‍ය ශිල්පිනියක් වෙන්න.
ප්‍රොෆෙෂනල් වේදිකා නාට්‍ය ශිල්පිනියක් වෙන්න. හැබැයි වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් වේදිකාව තෝරගන්නේ එතනින් එහාට කැමරාවක් ඉදිරියේ රඟපාන්න යන මාවතක් විවර කරගන්න විතරයි. එහෙම වුණාම ඔවුන්ගේ බලාපොරොත්තුව සහ ඉලක්කය වෙන්නේ රූපවාහිනිය සිනමාව. වේදිකාව ඒකට පොඩි අතකොලුවක් ඉදිරියේ පාවිච්චි කරනවා විතරයි යන්නේ. ඒක තමයි මම හිතන්නේ. එක වේදිකා නාට්‍යයක් කරලා දෙකක් උ කරලා සම්මානයක් හම්බ වෙලා එහෙම නැත්නම් අන්න මොකක් හරි හොඳ චරිතයක් කියන්නේ කතා බහට ලක් වෙන පුළුවන් චරිතයක් කරාම අන්න හොඳ නිලියෙක් ඉන්නවා නළුවෙක් ඉන්නවා කියලා කතා බහ වෙනවා. එතකොට එතනින් ගලව ගන්නවා රූපවාහිනිය මේ නළුව හෝ නිලිය. ඊට පස්සේ වේදිකාව හරහා සිනමාව හෝ රූපවාහිනිය කරා යන එක වැරදි නෑ. හැබැයි ඒ ක්‍රමවේදයයි වැරද්ද තියෙන්නේ. يعني තමන් තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මම වේදිකා නාට්‍ය නළුවෙක් හෝ නිලියෙක් හෝ වීම ඇතුලේ මම ගොඩ නගාගන්නේ මගේ රංග පෞරුෂය. මම නිලියෙක් විදියට ගොඩ නැගිනවා කියන එක. හැබැයි අරකට මාවතක් විදියට විතරක් මේක පාවිච්චි කරන එක වේදිකාව පාවිච්චි කරන එකේ අතුරුඵලය තමයි කාටවත් මතක නැති නළු නිලියන් පිටසක් බිහි වෙනවා. මගේ තැන දැන් ඔබ කිව්ව දේ දැන් මේ මොහොත වෙනකොට ටෙලි නාට්‍ය වලත් සිද්ධ වෙලා කියලා මං කියනවා. මං දන්නේ නැහැ. අනිවාර්යයෙන් නැහැ. ඒ කියන්නේ මේ දැන් නිරන්තර ප්‍රේක්ෂක ගනුදෙනුවක් තියෙන අයනේ අපි. අපි හැම වෙලෙම මාකට් එකටත් යනවා හැමෝම එක කතා බහ කරන. එහෙම පිරිසක් නිසා අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝ ලැබෙනවා. එතකොට කියන දෙයක් තමයි අනේ දැන් ඉන්න නළු නිළිය ඔක්කොම එක වගේ සුදුයි. කොන්න මේම දිගට හදලා. ඉතින් මේ ඔක්කොම එක වගේ රඟපාන්නේ කියලා. ඒ අවංක ප්‍රතිචාරයේ ඇත්ත. තමන් කැරක්ට් එකක් විදිහට චරිතයක් විදිහට ගොඩ නැගෙන කාටවත් උවමනාවක් නැහැ. ඒ කියන්නේ මේක ජීවත් වෙන්න රස්සාවක් විදිහට විතරමයි කරන්නේ. එහෙම බෑ. මේක මේ කලාවක්නේ. රඟපාන එක කලාවක්. මේ කලාවක් විදිහට මේක වෘත්තියක් විදිහට කොහොමද රැකගන්නේ මේ තුල රැඳිලා ඉන්නේ කොහොමද මේ පෞෂ්‍ය ගොඩ නගා ගන්නේ හැමදේම හිතන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඊටාම බාල බොළඳ හරසුන් ටෙලි නාට්‍ය රැල්ල ඇතුලේ මොනවා හරි රඟපානවා කියලා මොනවා හරි කරලා ඉතින් එහෙම පිරිසක් තමයි ඉතුරු වෙන්නේ. ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. සල්මල් යාය දැන් ඔබ වැනි මේ ශේෂ්ත්‍රීය දීර්ඝ කාලයක් රැඳී සිටින කෙනෙක් මේ විදිහට කිව්වොත් මේ යන හැඩේ මේ ස්ටයිල් එක මේ පැටර්න් එක වෙනස් වෙනවද මේ රවේදිකාවේ හෝ ටෙලි නාට්‍යවල? අනිවාර්යෙන් වෙනස් වෙ යුතුයි. හැබැයි මම විශ්වාස කරන දෙයක් මේ වෙනකොට වෙනස් වෙමින් තියෙනවා. මොකද අර ඒ රැල්ලේ ටෙලි නාට්‍ය දැන් ආපහු ප්‍රේක්ෂක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි හරි සතුටට කාරණයක් තමයි වර්තමාන තරුණ පරපුරත් අවබෝධ කරගෙන ඉන්නවා මේ රැල්ල ඇතුලේ හරි අමාරුයි ලොකු ගමනක් යන්න කියන එක. ඒක නිසා ඔවුන් දැන් වෙනකොට වේදිකා නාට්‍ය හදාරන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන් විවිධ මේ පන්තිවලට යමින් රංගනය පුහුණු වෙන්න උත්සාහ කරනවා. එතකොට හොඳ ටෙලි නාට්‍ය කියන්නේ හොඳ හරවත් කලාත්මක ටෙලි නාට්‍යවල රඟපාන්න උත්සාහ කරනවා. අපිට කලින් හිටපු પરම්පරාව අපිට අපි අතර බැක්න එක දෙනකොට අපි ඒක බය නැතුව ගත්තා. හැබැයි අපෙන් පස්සේ කවුද ගන්න ඉන්නේ කියන බය තිබුණා. හැබැයි දැන් ඒ බය පොඩ්ඩක් නැති වෙමින් යනවා. මොකද වර්තමාන තරුණ પરම්පරාවේ එහෙම සොයන බලන ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින් රඟපාන්න කැමති පිරිසක් බිහි වෙමින් ඉන්නවා කියන එක පේන තියෙනවා. ඔබ හරි ලස්සන තැනකට රැගෙන ආවා. ඔබ කිව්වා ඔබට පෙර પરම්පරාවයාගේ බැටින් එක ඔබ අතට ගත්තා කියලා. ඔබෙන් පසු પરම්පරාවේ බැටින් එක අතට දෙන්න කෙනෙක් හොයමින් සිටිනවා කියලා. මේකටත් එක්තරා හේතුවක් තිබිය යුතුයි. මේ කැමැත්තට තමන් දන්නේ නැති මේ ශේෂ්ත්‍රයකට පැමිණීමද ජනප්‍රියත්වයේ කියන දේ විතරක් බලාපොරොත්තුෙන් පැමිණීමද මොකද්ද මේකට හේතුවලා තියෙන්නේ? මේ හතු පිපෙනවා වගේ මේ රංගන ශිල්පීන් දැක බලා ගන්න ලැබෙයි. මම හිතනවා ගොඩාක් අය මුදල් සහ ජනප්‍රියකම ඔය දෙක විතරමයි හිතන්නේ. يعني හරි ලේසි ජනප්‍රිය වෙන්න. හැබැයි හේතුවක් නැතුව අපි ජනප්‍රිය වෙන්නේ ඇයි කියලා කාගෙන් හරි ඇහුවොත් ඒකට උත්තරයක් තියනවද? ඇයි මම ජනප්‍රිය වෙලා මට හේතුවක් නැතුව මම හොඳ චරිතයක් නොකර මම මොකක් හරි දෙයකින් ජනප්‍රිය වෙලා මට ඇයි? ඒකෙන් මට මොනවද ලැබෙන්නේ? මට මොකුත් ලැබෙන්නේ නැහනේ. ඇයි එහෙම කියන්නේ? මොකෝ ලැබෙන්නේ නැහැ. මට මොනවද ලැබෙන්නේ? මොනවද? ජනතාවගේ ආදරේ. ජනප්‍රිය වීමයි ජනතාවගේ ආදරේ දෙකක්. ජනතාවගේ ආදරේ ලැබෙනවා නම් මමත් උත්සාහ කරන්න ඕනේ ජනප්‍රිය වෙන්න. හැබැයි මට ජනතාවගේ ආදරේ තියෙනවා. මම කොයි වෙලාවක ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්නේ. මම මගේ
රංගනය වර්ධනය කරගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ රංගනය වර්ධනය කරගත්ත නිසා තමයි ඔබට ජනතාව ආදරය කරනවා. يعني ඒක කවුරු හරි තේරුම් ගන්නවා නම් ජනප්‍රිය වෙන්න හරි මුදල් හොයන්න හරි විතරක් රඟපාන්නේ නැහැ. එහෙම ඒක තේරුම් අරගෙන රඟපෑවා නම් මේ හැමදාමත් ප්‍රේක්ෂකයෝ හැමදාමත් ආදරය කරමින් ප්‍රේක්ෂකයෝ හැමදාමත් අපිව අපි හැමෝම හඳුනනවා. හැමෝම දන්නවා. ඒ ඔබ කලාවේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් නිසා. ඉතින් මේ අනන්‍යතාවය ගොඩනගා ගන්න ඔබට තනිවම බෑ ඔබේ හැකියාව තිබෙන අර ඔබ කිව්ව ආකාරය ඔබ තමන්ගේ කැපවීම තුළින් තමන් මේ දේවල් ලබා ගත්තා. ඒක ඇත්ත. නමුත් මේක පිටපස තව කීප දෙනෙක් ඉන්නවා පිටපත් රචකයන් අධ්‍යක්ෂවරයා ඔබව හරියට මෙහෙවපු නිසා තමයි ඔබ අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මට මම මන්ද ඒක මොකක්ද හේතුව සමහර විට කෙනෙක්ට කියන්න පුළුවන් ඒක දක්ෂතාවය ඒක වාසනා ගුණය ඒක පූර්වය කරපු පින් මහිමය ඒ මොනවා ඒ මොන විදියකින් හරි මම දන්නේ නැහැ මම කෙරෙහි ලංකාවේ අති දක්ෂ අධ්‍යක්ෂවරු විශ්වාසය තිබ්බා වේදිකාවේ ටෙලිනාට්‍ය කලාවේ සහ සිනමාවේ ඒක මට හරි විශා ඒ කියන්නේ මගේ ගමනට ඒක මට හරි පහසුවා ඇත්තටම කිව්වොත් මෙහෙම කියන එක වැරදි ඇති පොඩි සිවුම් ආඩම්බරයක් දැනෙනවා අපිට එතෙන්දී මොකද ලංකාවේ අපි ගත්තොත් මම පටන් ගත්ත තැන ඉඳලා ගත්තොත් අද වෙනකොට ප්‍රසන්න විතානගේ මහත්මයා අශෝක හඳගම මහත්මයා ඉනෝකා සත්‍යංගනී මහත්මිය එවැනි දැවැන්තයින් මම පටන් ගත්තේ සිනමාව ධර්මසේන පතිරාජයන්ගේ එතකොට ඒ වගේ විශාල පිරිසක් වේදිකාව ගත්තොත් ජයලත් මනෝරත්නයන් රාජිත දිසානායක ඒත් ප්‍රසන්න විතානගේ ප්‍රසන්න ජයකොඩි රූපවාහිනී තිරේ ගත්තොත් ඒ වගේ ලංකාවේ විශිෂ්ටම ගණේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ නිර්මාණවලට මාව දායක කරගත්තා. එකක් මම විශ්වාස කරනවා මේ මගේ දක්ෂතාවය සහ මගේ අසීමිත කැපකිරීම. ඒක අනිවාර්යයි. මම ඒක බය නැතුව කියනවා. සහ මම හිතනවා හැම වෙලාවෙම ඕන කෙනෙක් කැමති යහපත් මනුෂ්‍ය සම්බන්ධතාවලට යහපත් මනුෂ්‍ය ගනුදෙනුවලට යහපත් ගනුදෙනුවක් නැත්නම් මම හිතනවා කිසිම ශේෂ්ත්‍රයක රැඳිලා ඉන්න බෑ. ඉතින් අපි මිනිස්සු විදිහට ගනුදෙනු කරනවා නම් එකිනෙකාට ආදරය කරගනිමින් ගරු කරගනිමින් මම හිතනවා නළුවෙක්ගේ නිළියෙක්ගේ ගමනට ඒකත් ලොකු හයියක් ශක්තියක් වෙනවා කියලා. දැන් කලාව ඉදිරියේදී වෙනස් වෙනවා. දැන් මාධ්‍ය ආයතනක දෙස බැලුවොත් අපි ස්වාධීන රූපවාහිනී සේවයත් හැම විටම බලාපොරොත්තු වෙන්නේ යහපත් දේ හොඳ දේ සමාජගත කරන්න. ඉතින් මේ යහපත් දේ හොඳ දේ සමාජගත කරන්න ඔබ වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ සහයෝගයත් අපට අවශ්‍යයි. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරුන් පිටපත් රචකින්ගේ සහයත් අවශ්‍යයි. ඒ වගේම හොඳ නිර්මාණකරුවනුත් අපට අවශ්‍යයි. අනාගතයේදී රංගන ශිල්පිනියක් හෙට මේ යහපත කියන වචනයත් එක්ක ඔබේ නිර්මාණකරණය කොයි විදිහට ඉදිරියට යනවා? මම විශ්වාස කරනවා මම හැම වෙලේම ප්‍රේක්ෂකව ගැන හිතන නිර්මාණ මේ නිලියක් කියන එක මම බය නැතුව මම නිලියක් කියන එක හඳුන්ලා දෙන්න මම බය නැති වෙනවා මාව නිලියක් කියලා හඳුන්ව ගන්නට මොකද ඒක ආරි මේ අපිට විශ්වාසයෙන් යුතුව මම නිලියක් කියන එක කියන්න බෑ මම යහපත් නිලියක් නොවුනොත් මම යහපත් කියන්නේ මගේ ගති පැවතුම් නෙවෙයි මම මොනවද මගේ නිලිකම හරහා මගේ රටට මගේ මේ ලෝකෙට දායාද කරන්න කියන එක. එතෙන්දී මම හැම වෙලෙම හිතනවා ප්‍රේක්ෂකයාට යම් කිසි දෙයක් ජීවිතය ගැන හෝ වේවා තමන්ගේ ආදරය ගැන ජීවිතය ගැන දේශපාලනය ගැන තමන්ගේ ආර්ථිකය ගැන මේ මොනව හරි දෙයක් ගැන හිතන්න යමක් ඉතුරු කරන්න පුළුවන් විදිහේ නිලියෙක් මම කියන එක මම විශ්වාසයෙන් කියනවා. මම ඒක මං හිතන්නේ මම රඟපාන තාක්කල් මම ඒක බිඳගනි කියලා. ඒ විශ්වාසය මට තියෙනවා. ඒ කියන්නේ මම කැමති නිලියෙක් විදිහට හැම මොහොතෙම මේ කලාව ඇතුලේ යහපත් ලෙස සියලු දේවල් කළමනාකරණය කරගන්න මට පුළුවන්. දැන් මම දේශපාලනය කරන නිලියෙක් නෙවෙයි. හැබැයි මං හැම වෙලෙම මම කරන චරිත ඇතුලේ මම කැමති මම විශ්වාස කරන දේශපාලනය මගේ චරිතය ඇතුලේ කතිකාවට ලක් කරන්න. එහෙම නිර්මාණවලට දායක වෙන්න. එතනින් ප්‍රේක්ෂකයාට බුද්ධිමත් විදිහට ආමන්ත්‍රණය කරන්න. ඉතින් එහෙම චරිත අපි වෙනුවෙන් ලියවෙනවා නම් ඇත්තටම මම හිතනවා නිලියෙක් විදිහට මම වගේ තව බොහෝ නිලියෝ ඉන්නවා මගේ පරම්පරාවේ. අපිට තව ගොඩාක් වැඩ කරන්න පුළුවන්.
එහෙම චරිතලිය වෙනවා නයි ඉතින් හැම වෙලේම අපි බලාපොරොත්තු වෙනවා අපේ රාජ්‍යක අපේ අධ්‍යක්ෂවරු එහෙම යමක් කරන්න පුළුවන් යමක් දැනෙන චරිත අපි වෙනුවෙන් ලබා දෙයි කියන එක මේ කතාබහේදී ඔබට මට අපට හැඟුණු දේ තමයි අද අපේ කතානායිකාව ජයනි සේනානායක යහපත් නිලියක් අපේ ජයනි සේනානායක දක්ෂ නිලියක් අපේ ජයනි සේනානායක ජනප්‍රිය නිලියක් ඉතින් සල්මල් යය හැඩ කළ ඔබට අපේ ප්‍රණාමය අපේ ස්තුතිය ලබන සඳුදත් අපි හමු වෙමු හැමෝටම යහපත් සල්මල් යය